මෙ තමයි ඉන්දාව මෙච්චර ගැටලුවකට මුුණදීලා තියෙනකොට අපි දැන් ඉන්දියාවත් එක්ක කොරන්ටයින් බිස්නස් එකක් කරන්න පටන් අරන්තිය. ොද මීට මාසකට විතර ඉස්සල්ලා නිකුත්වනකොට අපි සම්බන්ධයෙන් සෞඛ්‍යමාත්‍යංශයෙන් ඇහුවහම ඒ සම්බන්ධයෙන් කිසිදු උත්තරයක් දුන්නේ නෑ. අවසාන වශයෙන් අපි දැක්කා මේ සම්බන්ධයෙන් නිල නොලත් ප්‍රකාශනවල ස්MSස් වල සඳහන් වෙනවා ජනාධිපතිතුමා කිව්වා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයට සහ සිවිිල් ගුමාන්සේවා මාත්‍යංශයට ම ඉන්දියානු ගුවන් මගීන් ලංකාවට එනඒකම්ූර්ණය නවත්තන්නකි ලි දන්නන්නේ අපි දැක්ක මේවා නිල නොලත් එක එක කණ්ඩායම් ල ස්MSස් ගරුප්පොල තියනේවා එතකොට. අපි හිතුව කමක් නෑ එක ඇත්ත වන්න ඇති ජනාජධපත්තුමා ගහම සාමාන්‍යෙන් ගොඩක් අය අහන හිදදා සිිල් ගුරන් සේවා මාත්‍යංශය සෞඛ්‍ය මාත්‍යංශය මේක හණන්ඩ ඇති කියලා. නොමුත් අද දවස වෙනකොටත් අපිට වාර්තා වෙනවා තවම අපි ඉන්දියාව සඳහා ගුවන් ගමන් සංචරණ සීමාවන් පනවල නෑ කිසිවක් කියන එක. එතකොට අපි අහන්නේ රි අපිට නිලවාර්තා ඉන්න නැතිහින්ද වැදදින්නට පුළුවන් හිද අපි පැහැදිිිය මහනවා සිවිල් ගුවන්සේවා මාත්‍යංශයනුත් සංචාරකමාත්‍යංශයනුත් මේ වෙනකොට ඉන්දාවට විශේෂත වූ සංචාරණ සීමාවන් කිසිවක් හු පනවල තියෙනවා. අපි දන්න තරමින් ඒ එකක් පනවල නෑ මේ වෙනොට සංචාරකයෝ විදිහට ඇවිල තියනො දහතුන්දාහක වගේ ප්‍රමාණයක් කියතම අපිට වාර්තා වෙන ඒයයගෙන් දසම අටක වගේ ප්‍රමාණයක් කොරෝණ ආසාධිතය විදිහයටටත් වාර්තා වෙනවා. මේ සමහර වාර්තාවල සඳහන් වන පරිදි. තියනිසා එකක් තමයි ඉන්දියාව කියන මේ රටේ අවධානන් තත්ත්වය හේතුවෙන්. ලෝකය අනිත රටවල් කරන්නේ මොකක්ද කියලා සෞඛ්‍යාමාත්‍යංශයට හෝ රට අවබෝධයක් තියනෙනට ඕන අපි ගත්තොත් සිංග්පුරුව කියන්නේ ලෝකයටම විවෘත කරපු ඕනෑම කෙනෙකුට වීසා එකක් නැතුව හෙට ගහිල වීසා එකක් ගන්න පුළුවන් බොහොම ලිහිල් ප්‍රතිපත්තියකින් රටට ඇතුළවන්න තියෙන රටක්. දකොට මේ රට ඉන්දියාවේ මේ ප්‍රශ්නය ඇති වෙනකොට ඉන්ද ගුවන් සීමා තහනමකට එම නැත්තම් ගුවන් සීමා වැලැක්වීමකට ලක් කරනවා. ඒ විතරක් නෙවෙයි අද වෙනකොට සිංග්පුූරුව විසින් බංලාදේශයට මාලදිවයිනයට පකිස්ථානයට සහපේ රටට ගුවන් සීමාවන් පනවල තියෙනවා. ඇයි මේ ඇයි ශ්‍රී ලංකාවට පනව ඇයි මාලදදිවෙන්නයට පනවන්න ඇයි පකිස්තාානයට පනවන්නේ මේක ගැන හොලබැලුවොත් ඒ රට කොච්චර අනාගතය ගැන හිතනවද කියන එක මේකින් පැහැදිලි. ඒක තමයි ඔවුන් විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ ආසාධිතයන්ගේ තත්ත්වය අතිශය වැඩිවෙලා නැතිවුණත්. ඉන්දියාව වගේ රටක් ආසන්නේ තියෙන රටක් විදිහට ශ්‍රී ලංකාව අවදානම් රටක් විදිහට ඔුන් තීරණය කරනවා ඒක තමයි ඔුන්ගේ පුරෝකතනය තමන්ගේ රටා ආරක්‍ෂා කර ගැනීමට ගැටනෝතිය ඉන්දියාව වත්. ඉන්දයාාවට විතරක් නෙමේ ගුවන් සීමාවන්දාාන්නේ ලංකාවටද්දානවා මාලදිවනටත්්ධානවා බංගලාදේශයට අද්ධනවා පකිස්ානටදානවා ඉන්දියාව වටේ එන්න රටවල්වලට අද්‍යාන. ොට ඔවුන් දන්නවා ඉන්දියාව කියනෙ රටක් ශ්‍රී ලංකාව කියන තවරටක් වුණනාට මේ රටවල් දෙගාතර තියෙන සම්බදධතාවය ඉතාම රුජු හින්දා මේ අවධනම ශ්‍රී ලංකාව තුළක් තියෙනවා කිය එක. නමුත් සිංගපූරුව ශ්‍රී ංකාව ගැ හම හිතවට. ලංකාවේ සෞඛ්‍ය මාත්‍යන්ශේ නගේ හෙමහිතන පාටක් නෑ ලංකාේ සෞඛ්‍ය මාත්‍යන්ශයේ සාමාන්‍ය ගුවන්සීම පනවන එකට අමතරව ආකරර්ුෂණීය වෙළඳ දැන්වීමම් දාලා. ආකර්ශනීය ඉල්ලීම් කරලා ඔගොල්ලන්ට කොරෝනද. කොරෝණනං කරුණා කරලා මේ රටට එන්න. කොරෝණනං කරුණා කරලා මේ රටට ඇවිල් කොරොන්ටයින් වෙන්න මේ අවධානම. ත්ක දාලා අපි ඕගුල්ලට ආරාධනා කන්නවා ඔය රෝග අරගෙන මෙහෙ ඉන්න කියලා මේ 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 දැන්වීම් දාලා ගන්නගන්න ක්‍රමයක් තමයි හදනින් සපි ෞඛ්‍ය අමාත්‍යන්ශයටට හනුව මේකට සිවිිල්ගුවන් සේවා අමාත්‍යංශයට හෙමනැත්තං සංචාරකමාත්‍යවරයට එෙමනත්තන් තවකාටවත් අප කියන්න ඉස්සල්ලා මේ වගකීමතියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට මේ වගකීමතියන්නේ සෞඛ්‍ය අමාත්‍යන්ශේ සෞඛ්‍ය බලධාරීන්ට මේ පිළි බඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්දාවේ තියන භයානකම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය, කොයි වෙේ හෝ මේ අදාළ අමාත්‍යංශ දැනුවත් කරාද. ( Breaking.. Doctor.